මෙවනපලාන සිරිමල්වත්ත ප්‍රදේශයේදී 57 වැනි කාන්තාවක තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇත්තේ ඒ රාත්‍රියේ නිදාගෙන සිටියේදී. මෙම කාන්තාව බංග්ලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිට ඇති අතර ඇය පමණක් මෙරට රැඳී සිට තිබෙනවා. මෙම කාන්තාවගේ නැගණිය මීට සති 3කට පමණ පෙර නිවසේ නතර වී ඇති අතර ඇයට 25 හැවිරිදි පුතෙකු සිටින බව පොලිසිය ප්‍රකාශ කළා. අදාළියම දෙකට පමණ මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නැගණියගේ දෙයත් ගැටගසා කාමරයකට දමා මියගිය කාන්තාව නිදා සිටි කාමරයට ගොස් ඇති බවයි සඳහන් වන්නේ. නිවසේ තිබූ අල්මාරියේ රෙදිපිලි සියල්ල ඇද දමා තිබූ අතර ඝාතකයින් නිවසට ඇතුළු වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ. මේ අතර තලංගම තලාහින ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඇගේ සැමියා සමග මෙම නිවසේ කුලි පදනම මත පදිංචිව සිට තිබෙනවා. ඔහු සමග ඇති වූ බහිම්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම පුද්ගලයා සහ ඔහුගේ යහළුවා විසින් තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර නිවසේ දොරගුළු දමා පිටව ගොස් තිබෙනවා. පසුව ඔවුන් දෙදෙනාම පැමිණ මෙම පැමිණිල්ල සිදු කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 31ක් වන මියගේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ වයස අවුරුදු 44ක් වන ඔහුගේ මිත්‍රයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 70කට වඩා වටිනා කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. කොච්චිකඩේ පළඟතුරේ ප්‍රදේශයේදී කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. කේරළ ගංජා කිලෝග්‍රෑම් 28යි ග්‍රෑම් 310ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 10ක් එහිදී අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා. ඒ සමග අත්අඩංගුවටගත් සැකකාරිය 24 හැවිරිදි වීහි පසුව නතර ඇය පල්ලකැලේ ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. කොච්චිකඩේ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා. කරපිංචලන්ද හම්බේගමුව වැව්රක්ෂිතයේ සූක්ෂම ලෙස වගා කර තිබූ මහපරිමාණ ගංජා වගාබිම් දෙකක් විශේෂ කාර්ය බලකාය විසින් වටලනු ලැබුවා. ඒ ඩ්‍රෝන තාක්ෂණයේ යොදා ගනිමින් ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු හම්බේගම පොලිසිය වෙත බහර දී තිබෙනවා. ගංජා පැලස් සියල්ල ගිනි තබා විනාශ කෙරුණා.